හොඳයි යාළුවනේ එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ත්‍රිවිල් ડોක්ටර් YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන කාබ් එක කොහොමද ටියුන් කරගන්නේ කියලා ඔයගොල්ලන්ගේ 2 stroke ත්‍රිවිල් එකේ. හරි. හොඳයි යාළුවනේ නං අපි දැන් වීඩියෝ එකට යමු. මුලින් අපි මේක උලන් එනේ තද කරගමු. උලන් එනේ තද කරගන්න ඕනේ. කියන අතේ ගන්නට තද කරගන්න තියෙන එක. උපරිම තද කරගෙන වටේ කහමාරක් බුරුල් කරන්න ඕන. වටේ කහමාරක් බුරුල් කරනවා. ඒක ඇවිල්ලා කම්පැනි විදියට ටියුන් කරන විදිය. කම්පැනි විදියට ටියුන් කරනවා කියන්නේ ඒකට. ටියුන් කරන්නේ නෑනේ. මේ පිස්ටන් එක කෙලින් තියෙන්නේ ටියුන් කරන්නේ නෑනේ. ඒකට පිස්ටන් එක උඩ පහළ ගෙනියන්න පුළුවන් කියන්නේ. ඒක පොඩ්ඩක් තද කරගන්න. හරි අපි ස්ටාර්ට් කරලා බලමු. ඔයගොල්ලන්ට අරගෙන ආවේ කොහොමද ඔයගොල්ලන්ගේ ත්‍රිවිල් එකේ කාබිනේටරේ ටියුන් කරගන්නේ කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් අයට මේක වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති. අපිව subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න. ඔයගොල්ලන්ගේ ත්‍රිවිල් එකේ කාබිනේටරේ හරියටම ටියුන් වුණාද කියලා දැනගන්න පුළුවන් සාධක තුනක් මේ වීඩියෝ එකේ අපි කියුවා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒක දකින්න ඇති. එක තමයි
ඇක්සලේටර් එක පාරම අල්ලද්දි එන්ජින් එක ගොළු වෙනවා. ඒක එක සාධකයක්. අනිත් එක ඇවිල්ලා ඕගොල්ලන්ගේ කාබුලේටරේ කූල් වෙනවා. ඒ කියන්නේ ඒක අල්ලලා බලද්දි සීතලක් දැනෙනවා අතර. ඒක එක සාධකයක්. අනිත් එක ඇවිල්ලා සයිලෙන්සරෙන් දුමින එක අඩු වෙනවා. කියන්නේ ගොඩක් දුරට දුම එන්නේ තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඔය සාධක තුන තමයි අපිට කියන්න පුළුවන් කාබුලේටරේ හරියටම ටියුන් වුණාද කියලා. හොඳයි යාළුවනේ, එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අපි ඊළඟ පාරත් හමු වෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බොහොම ස්තුතියි.